ඇත්තතනම ඇරිකුලට මන්ද කරුවොත් මේ පරම්පරා පුජ්ජේ මිනික් ගජ්ජු මේ රට පුජ්ජේ දිස්ත්‍රික්ක හයම කරන්දනවා. බදුල්ල දිස්ත්‍රික්කය මොරරාගල අම්පාර මඩකලපුුව තිරිකුණාමලේ පොළොන්නරුව. දැ මෙහෙම ඇයිරුකුලට මන්ද කරනකුට ලක්ෂ පහමකට වැඩිතෙනෙන් මේ පරම්පරාවේ මිනික් ගජ්ජු මේ රට පුජ්ජේ රඳනවා. මේ වරිගේ හඬ පාර්ලිමින්තු නගන්න කෙනෙක් නෑ වෙන රටවල හිම තියෙනවා නේද? මෙත්තන්ට හිත්ලාන හැටිමට ඕස්ට්‍රේලියාව කියන රට පුජ්ජේ පාර්ලිමේන්තුවෙත් ඉඳිනවා. ඒවාගේම වෙනත් වෙන ආණ්ඩු පුජ්ජේ තිබන ආයතන වෙලත් වැඩ පුජ්ජ මන්දු කරන ආදිවාසි මිනික් ගජ්ජු රඳනවා. නේපාලේ ආරංචියක් තිබනවා මේ ඇත්තන්ට ඇයිරිකුලට මන්දුයි ලකුදුයි. නේපාලේ රඳනවා ආදිවාසී පරම්පරාව. මේ ඔය නේපාලෙන් උඩතැනට මක් ගච්චන්ට ඕනි ත්‍රිසූලි කවුලි බුන්තාන් සමාන් සප්තාන් කියල්ල ගම්පුජ්වල් තිබෙනවා. ඒතනවල්ල ජීවත්තන මන්ද වෙන්නේ ආදිවාසී පරම්පරාවේ තමාන් කියන ගෝස්ත්‍රයේ. ඒ ගෝස්ත්‍රයේත් ඉඳනවා කරකුරු ගච්චන මහරුකුල් පුජ්වල්ල මහාචාරය හෝරලා ඉඳනවා. ඒවාගේම උපාධි පුජ්ජ මන්දු කරගත්තු කැකුලෝ කැකුලියෝ ඉඳනවා. මේ කාල මැච්ච මන්ද වෙනකුට ඇත්තෝ ආණ්ඩු පුජ්ජේ පාර්ලිමෙන්තුව කියන තැනමට සම්බන්ධ තැන මන්දු වෙලා ඇත්තකයි කියලා මේ ඇත්තෝ හිත්ලානවා. දැන් දේශපාලනය ගැන කතා කරොත් ප්‍රාදේශ සභාවක ආදිවාසී නියෝජනයක් තියෙනවා. මේ දැන් මේ ගම්පුජ්ජේ නම් නෙවෙයි, මේ හෙනන්නේගල මේ ගම්පුජ්ජේ තමයි මේ ඇත්තන්නේ ජේලිල ඇත්තෝ එකමක් තමයි ඉඳින්නේ දෙහිඅත්ත කන්දිය ප්‍රාදේශ සභාවේ. ඉතින් ඉදිරි කාලමැච්ච මන්ද වෙනකුට මේ ඇත්තෝ හිත්ලාන හැටිමට ඉතින් අද දවස් පුජ්ජ මන්ද වෙනකුට රට පුජ්ජ වෙනස්තන මන්ද වෙලා තිබෙනවා. ලෝකේ වෙනස්තන මන්ද වෙනවා. මිනික් ගජ්ජු වෙනස්තන මන්ද වෙනවා. ඉතින් මිනික් ගජ්ජුන්නේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් වෙනස්තන මන්ද වෙනවා. ඉදිරි කාලමැච්චදී ඒ වාගේ තනමාල්ලට මේ පරම්පරාවේ ඉගුණුම් පුජ්ජ මන්ද කරගත්තු කැකුලෝ කැකුලියෝ මංගච්චන්න ඉඩ පුජ්ජ තිබෙනවා. මේ කහල මැච්ච මන්ද වෙනකොට මේ රටේ දේශපාලනය කියන එකම මිනික් ගජ්ජුන්ට දැන් අප්‍රියතන මන්ද වෙලා තිබෙන කාලමැච්චක්. ඉතින් එහෙම කාලමැච්චකදී මේ ඇත්තෝ හිත්ලානවා මොන එකෙක් හරි මේ පරම්පරාවෙන් ඉදිරියට මංගච්චුවොත් අනිත් මිනික් ගජ්ජුන්ට වැඩි තැනින් ලොකු වාසියක් තිබයි කියන්න. මේ තැන මේ ඇත්තෝ කාලමැච්චම්ම මේ තැන ඇයිරුකුලට මන්දු කරලා තිබව මේ ඇත්තෝ ආණ්ඩුවට යෝජනාවකුත් මන්දු කරුවා. මේ ආදිවාසී මිනික් ගජ්ජුන්නේ තිබෙන ගැටලු ගැන කතා දමන්න පාර්ලිමේන්තුවේ වෙනම මේ ඇමති හූරෙක් හරි අමාත්‍යංශයක් හරි මොන එකක් හරි තිබෙන්න ඕනි කියලා. ඉතින් මේ තැනට එහෙම කාලමැච්චක් සතියක් දෙකමක් වාගේ ආරංචිය තිබව මේ තැන මේ ආදිවාසීන් ගැන කතා දමන්න මේ කණ්ඩායමක් ඉඳෙනවා. මේ තැන බලේ තිබෙන්නේ ජේචාකාරී ලැත්තන්ට එහෙම කතාවක් තිබව්වා. හැබැයි ඒ කතාව ප්‍රතියකෙන් දෙකමකින් මිනික් ගජ්ජුන්ට අමතක තැන මන්දු වුණා. ඉතින් මෙයත්තු ඇයිරුකුලට මන්දු කරුවොත් දැන් මේ රටේ මාම කැච්චක් ජාතීන් රඳනවා. ඒ ජාතීන් වෙනුවෙන් කතා දමන්න මොන එකෙක් හරි ඉඳිනවා. දැන් දෙබාජකාරීල ඇත්තෝ මන්ද කරගත්තොත් ඒ ඇත්තන්ට පාර්ලිමේන්තුවේ ඇමති හූරෙක් හරි මන්ත්‍රී හූරෙක් හරි ඉඳිනවා. බුච්චපටාරපු හූරලා මන්දු කරගත්තම ඒ ඇත්තන්ට මොන එකෙක් හරි ඉඳිනවා කතා දමන්න. හැබැයි ආදිවාසීන් මේ රටේ මුල්ම අයිතිය තිබෙන මේ මිනික් ගජ්ජුන්ට කතා දමන්න මොන එකෙක්වත් කොදුයි. ඉතින් දැනට මේ කාලමැච්ච මන්දු වෙනකොට සංස්කෘතික අමාත්‍යංශෙන් තමයි ඇයිරුකුලට මන්දු කරන්නේ. එතකොට සංස්කෘතික අමාත්‍යංශය කියලා කතා දමන්නේ මේ ඇත්තන් ගැනම ඇයිරුකුලට මන්දු කරන්න තිබෙන අමාත්‍යංශයක් නෙවෙයි. මේ රටේ මාම කැච්චත් තැනවල් තිබෙනවා. ඒ ඒතනවල්ක ඒ රාජකාරිය මන්දු කරනකොට මේ ඇත්තන් එකම මේ නිකමෙන්ම මේ අතපසුවින් මන්දු වෙනවා. ඉතින් ඒ හින්දා මේ ඇත්තෝ කාලමැච්චක්ම යෝජනා තැන මන්දු කරුවා. මේ වෙනුවෙන් කතා දමන්න අමාත්‍යංශයක් හරි වෙන මේ 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 කණ්ඩායමක් හරි ඉඳින්න ඕනි කියන තැනමේ මේ ඇත්තොත් ඉඳිනවා. ඔබතුමා විශ්වාස කරනවද මේ ජාතික ලයිස්තුවටවත් ආදිවාසී නියෝජනයක් ඕනයි කියලා? ඇත්තතෙනෙම මේ ඇත්තෝ එතන විශ්වාස තැන මන්දු කරනවා.
ලෝකෙ වෙනත් රට පුජ්‍යවල් ඇයිරු කුලට මද්දු කරනකොට දැන් මේ ඇත්තන්නේ රට පුජ්‍ය වුණත් මේ ඇත්තෝ මේ මේ ඇත්තන්ට කතා දමන්න කොදෝ වුණාට මේ ඇත්තන්නේ රට පුජ්‍ය හැම ජාතියකටම තනමත් තිබෙන වරඳන් මේ ඒ ඇත්තන්නේ ගැටලු ප්‍රශ්න කතා දමන්න එකමෙක් ඉඳිනවා හැබැයි ඒතනවල මේ ඇත්තන්නේ රට පුජ්‍යේ කතා දමන්නත් කොදොයි එහෙම තිබෙනවද කියන එකම හිට්ලාන්නත් කොදොයි වෙන තැනවල වල එහෙම තිබෙනවා ඔව් දැන් ඒ වගේම දැන් මේ ඇත්තෝ දැන් ඡන්දයක් තිබෙනකොට ඡන්දේ ඇනෝ කලන්න කොදෝවිලා මිනික් ගජ්ජු මේ මේ අයින් පුජ්‍ය මන්ද කරපු මොන එකෙක් හරි ඉඳිනවා නම් ඇමති හූරෙක් mantri හූරෙක් ඒ ඇත්තන්ට මේ රටේ තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු කියන එකමෙන් ඒ ඇත්තන්ට අවස්ථාව ඇනෝ කලනවා හැබැයි ඉතින් අර අයින් පුජ්‍ය මන්ද වෙලා ඉඳින එක මම කොහොම හරි කොයිබෙන් හරි ආයෙත් ඒතනට මං ගැච්චිනවනේ එහෙමනම් මේ පරම්පරාවෙත් මොන එකෙකුට හරි ඒ අයිතිය තිබෙන්න ඕන තවත් තොරතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න